කිසි සේත්ම ඔව් කිසි සේත්ම මේ මේ කරුණ කියනකොට ඔබට කියන්න ඕනේ මේ හිටපු විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හම්බ වෙන්නත් ගියා සේනුකා සේනවිරත්න මේ ඊට වගකීමෙන් කියන මම කව දාන්න නඩු වගකීමෙන් කියනවා එල්ටීටී සංවිධානයත් එක්ක සම්බන්ධ ආයතන වලට එයාගේ මහත්යත් එක්ක එකතු වෙලා කොන්ත්‍රාත් දීලා සල්ලි ටික ගත්තා කියලා අපි වගකීමෙන් කියනවා මම හදපු වார்த்தාවක් නෙමෙයි මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් හතර දෙනෙක් ජිනීවා ගිහිල්ලා හදපු වார்த்தාවක් මේ එතුමියගේ කාලේ මේක වෙලා තියෙන සේනුකා සේනවිරත්න සේනුකා සේනවිරත්න ඉතින් එතුමිය ඔය කාලේ විතරක් නෙමෙයි යූකේ වල තිබිච්ච එම්බසි එකේ ගෙදර විකුණුවක එකක් තියෙනවා කොමිස් ගහපු ෆයිල් එක ලබන සතියේ දූෂණ විරෝධී හඬේ හැටියට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔය ඔඩිට් රිපෝට් එකයි ඒ තොරතුරුයි බාර දෙනවා මොකද අපි මේක නවත්තන්නේ නැහැ කිසිසේත් ඒ විතරක් නෙමෙයි අපි අල්ලස්සා දූෂණ කොමිසමට මුදල් මහජන මුදල් මොකද තානාපති කාර්යාල නඩත්තුට යවලා තියෙන මහජන මුදල් රුපියල් මිලියන 18කට වැඩි මුදලක් එක තැනකින් ගහලා තියෙනවා ඒක විතරක් නෙමෙයි මේකේ බරපතලම කාරණේ අපේ රටට ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවෙච්ච බරපතලම කාරණේ ඇය පත් වෙච්ච දවසේ සිට ඒ තානාපති කාර්යාලයට ගියාපු රාජ නිලධාරීන්ගේ ටිකට් කරලා තියෙන එල්ටීටී සංවිධානයට සම්බන්ධ ගුවන් ටිකට් සමාගමකේ. ඒ නිසා ලබන සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සේනුකා සේනවිරත්න මහත්මිය ඇතුළු ඇගේ මහා කවුද ස්වාමි පුරුෂයා කරපු මේ ගන්දෙනු සම්බන්ධයෙන් අපි පරීක්ෂණ ආරම්භ කරන්න කියලා බාර දෙනවා. සර් ඔබ කිව්වා වගේ මම මේක ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරි මම මේක ගිහිල්ලා අල්ලස් දූෂණ කොමිසමට බාර දෙන්න ඕනේ නැහනේ. ජනතාව ආණ්ඩුවක් හදාගත්තේ තිබිච්ච එකේ වැරදි, තිබිච්ච එකේ හොරකම්, තිබිච්ච එකේ තක්කඩිකම්, තිබිච්ච එකේ මැරකම්, තිබිච්ච එකේ මේ වගේ සමාජ දූෂණ නිසානේ. එතකොට ආපු පළවෙනි මොහොතේ සිට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ආපු පළවෙනි මොහොතේ සිට ක්‍රියාත්මක වෙන්නේ ඒ විතරක් නෙමෙයි. රාජ්‍ය මාධ්‍ය ආයතන වලට රුපියල් මිලියන 1000ක් ගණන් ණය. මේ ආණ්ඩුව පෙරළුණාට පස්සේ දැන් ගිහිල්ලා පැමිණිලි බාර දෙනවා විතරක් නෙමෙයි. වැඩ කරන්න ඕන කරන යාන්ත්‍රණය සක්‍රිය කරන්න ඕන ඉස්සරලම්. ඒ යාන්ත්‍රණය සක්‍රිය කර ගැනීම සඳහා ගතවන කාලය විසින් තමයි අර ස්ථාලේ අපිට වහන්න වෙන්නේ හොරු පැන්නට පස්සේ ප්‍රශ්නේ තියෙන අතන දැන් ජනාධිපති ලේකම් පත් කරනවා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පත් කරනවා අමාත්‍යාංශ ලේකම්වරු පත් කරනවා ඒ වගේම මේ ජනවරමේ තිබිච්ච වැදගත්ම කොන්දේසිය තමයි අල්ලසට දූෂණයට විරුද්ධව ජනතාවගේ මතය සහ අදහස පළවෙනියට පත් කරන්න ඕන කෙනෙක් කවුද අල්ලසා දූෂණ කොමිසමේ සභාපතිරා අපේ රටේ නැද්ද ශ්‍රේෂ්ඨ විනිශ්චයකරු විශ්‍රාමගිය ශ්‍රේෂ්ඨ විනිශ්චයකරු නැද්ද අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරන්න ඕන නැහැ ඉන්නවා හිටපු අය මේක හොඳට වැඩ කරා අර රෝහිත් අබේගුණවර්ධන හිටපු ඇමතුමාගේ ෆයිල් එකක් එනවා කියලා කියපු ඒ වෙලාවේ ඒ පරීක්ෂණයට එන්න කියපු ඒ වෙලාවේ හිටපු අධ්‍යක්ෂකවරයා එක රැයින් මාරු කරා ඇමිලිපිටි අධිකරණයේ විනිශ්චයකරවරයා කළා මහේස්ත්‍රාත් අධිකරණයට එහෙම කරේ කොහමද ඔතුමාට ණයක් යව පරීක්ෂණ දවසේ එතුමාවෙ නැ පහවදා බලන විනිශ්චයකරයා නැ ෆයිල් එක වැහිලා ඒ වැඩ කරපු විදි හරි ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවගේ අපේක්ෂාව නැතුනේ තිබුණේ මේ ඔක්කොම අරන් ගිහලා අල්ලලා දාපන් හිරේ කියන එක නෙමෙයි හැබැයි මේ රටේ හොරකම් කරපුවා වංචා කරපුවා දූෂණය කරපුවා මොනවාද කියලා මේ රටේ මිනිස්සු දන්නවා මේ දැනුත් ඔබ මට සුරන් ගෙවන්න අර ඔඩිට් රිපෝට් එක මම අද ගෙනාවේ නැ මම මේක කියන්නම් තව කරුණු කිහිපයක් ඒ වගේම අලි ගැන සුරන් කිව්වා දැනුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ වීරකැටි අක්කර 40ක ඉඩමක් තියෙනවා මේක ඉන්න අලි පැටව් දෙන්නෙකුයි සී ප්ලේන් එකකුයි නවත්තලා තිනවා මේ දැනුත් මේ දැන් මේ අලි ගැන හිටපු වන සංරක්ෂණ ඇමතිවරයා කිව්වා අලි 22ක් ඉන්නේ හොර මේවක් කියලා හොර බලපත්‍ර වල ඉන්නේ කියලා කිව්වා එතකොට මේ ඔක්කොම අර අර සුරංග ගියපු ලිස්ට් එකේ ඉන්න ඔක්කොම ඉන්නේ කවුද මේ ආණ්ඩුවේ හිටපු සමහර විනිශ්චයකරුවෝ ඉන්න අලි පැටව් තියාගෙන මේ ප්‍රශ්නේ තියෙන්නේ අලි මේ කැලේ ඉන්න ඕන අලි ගෙවල් තියාගෙන මේ මොකද්ද මේ වගේන් තමයි ගාව මේ බලය පෙන්නන්නේ ඒ නිසා මම කියන්නේ දැන් මේ අසස්සාලි මන්ත්‍රීතුමා කියපු කාරණේ මම එකඟ වෙන්නේ නැත්තේ මොඩිට් රිපෝට් එකේ කාරණේ මම මතු කරන්නම් එකඟ වෙන්නේ නැත් දැන් මම ගාව තියෙන තව එකක් මේ තියෙන්නේ මහපොළ ශිෂ්‍යත්ව උත්සව ප්‍රධාන උත්සවයේ 2011 12 2012 13 2014 12යි 2 දෙසැම්බර් මාසේ තමයි මේක තිබ්බේ ඡන්දෙට ඡන්දේ මෙන්න ඔන්න මෙන්න තියෙන තමයි මේවා කරේ මේකේ තියෙනවා කෑම පාර්සල් 15000ක් අරගෙන කෑම පාර්සල් 15000ක් ඒ පිටතනියට දාන්න බෑ 15000ක් ඒ පිටතනියට දාන්න බෑ 15000ක් 8000ක් ගන්නත් බෑ විශ්වවිද්‍යාල ශිෂ්‍ය හූ කිව්වා ජොන්සන් නැමැතිවරට එතන වෙච්ච වෙලාවේ කෑම පාර්සල් 15000 137 කෑම පාර්සල් අරන් අසස්සාලි මන්ත්‍රීතුමා මේක ගෙවන්න ලෑස්තිලා ඉන්නේ අපි ඒ නිසා නිලධාරීන්ට හෙට අපි දැනුම් දෙන්න දාලා තියෙන දූෂණ විරෝධී හඬ හැටියට වහම් මේ ගෙවීම නවත්තා මේ ඉන්නේ එස්එච් සාකීර් පෞද්ගලික ලේකම් හිටපු ජොන්සන් නැමැතිවරයාගේ ඔහුගෙන් තමයි මේ නවාස් කේටරින් එකෙන් මේ කෑම පාර්සල් ගන්න ඒ විතර නෙමෙයි කුමාර් ජයකාන්ත කියලා මහත්යෙකුත් තියෙනවා තවත් ලක්ෂ 100 ගාණක් ගෙවන්න මේ දැන් මේවා ගෙවන්න සූදානම් වෙමින් තියෙන්නේ මේ වගේ වැඩ කරපුවා වගේ තුන් ගුණයක් හතර ගුණයක්
කෑම පාර්සල් 8000ක් ගෙනල්ලත් නැහැ. 8000යි ශිෂ්‍යෝ ආවේ. කෑම නැති නිසා හූ කිව්වේ. ප්‍රශ්නේ උනේ එතන 15000කට සල්ලි අරන්. මේවා ගෙව්වට පස්සේ අපි කොහෙන්ද අල්ලන්නේ? මේ 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 කාරණේ සම්බන්ධයෙන් හෙට දවසේ තමයි පැමිණිලි කරනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ අද ඔබ දකින්න ඇති සමහර මාධ්‍යවල තිබුණා රුපියලට ප්‍රාඩෝ අරන් ගිහිල්ලා තියෙනවා. රුපියලට. ආ සංවර්ධන බැංකුවේ හිටපු සාමාන්‍ය අධිකාරීවරයා රුපියලක් ගෙවලා ඔහු පාවිච්චි කර ප්‍රාඩෝ එක අරගෙන යනවා. ඒ එහෙම මේ රටේ ජනතාවට කොහෙද රුපියලක් ගල ප්‍රාඩෝ එකක් තියා පෙනඩෝල් පැත්තක්වත් ගන්න පුළුවන්. එහෙම බෑනේ. එහෙම තියෙන ප්‍රශ්නයක් අද රටේ ඒ නිසා මේ ආණ්ඩුව මේ පොලිසිය පැමිණිල්ල දාලා හරි ඉන්වෙස්ටිගේෂන් එක කරලා ආ මෙයා තමයි වැරදිකාරයා කියලා හොයනකොට අස්සෙව නෙමෙයි අස්සෙවට විස්තාලෙවත් වහ ගන්න වෙන්නේ. ඇයි? මේ ඔක්කොම පැනලා යනවා. හොරු අල්ලන්න හදනවා. ඒ නිසා අපි කියන්නේ දැන් දැන් සුරංග ඔබ මතු කරෝ මේ කාර්යය. දැන් මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනයන නිකන් නෙමෙයි. LTT සංවිධානයට සම්බන්ධ පුද්ගලයන්ගේ ගනුදෙනු කරා කියන කාරණේ පැහැදිලිව මේ ඔඩිට් රිපෝට් එකේ තියෙනවා. ජනාධිපති රාජපක්ෂ මහත්තයා මේක දුන්නා වෙලාවට. ඒ නිසා මේකත් එක්කම අපේ ලබන සතිය මේ හෙටින් පටන් ගන්න සතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා. ඒ නිසා අපි කියන්නේ මේ ජනතාව බලන් හිටියේ අර සිංගප්පූරුව මැලේසියාව වගේ එක රැයින් හොරු ටික වංචාකාරු ටික අල්ලගත්තා. අඩුම තරමේ ප්‍රසිද්ධ කම්බ හොරු ටික ගෙනල්ලා දෙන්නේ තුන්දෙනේ කූඩුවේ දාන්න ඕනේ ලබන සතියේ වෙනකොටත් එහෙම නැති වුණොත් එහෙම මේ ඔක්කොම ගියාට පස්සේ අපිට ෆයිල් බල බල ඉන්න වෙන්නේ.